දෝෂණය වංචාපු නාාස්තියෝ අක්‍රමිකතා සහ අකාරක්ෂබතාව ගැන රටට ඇත්තකට ටෙලිවිෂන් ෙිවකෝ දැන් කිහිපයක් එක දිගට ලියාගන්ට බැරිවනාා මොකද මේ පෙරහෙර බලන්ට නුවර ගියා ඒකයි. දැන් වස්සර ගණාවකින් දැයිතින් ඔය නුවර වැැව ගඳ ගහනවන්නේ අපිරේශසිදුවයින නේද දැංඉතින් පැව සුද්ද පවිත්‍ර කරලා ඔය නුවර සිරි නරබන්ට එන විදේශකන්ට නාන තොටක්ක එහෙම හදන ව්‍යපෘතියකු තත්්ධිනය කරන්ට ටිකක් කාලේග කියිය ඒක ඉතින් පොඩ්ඩක් ලිය ගන්ට ැරිුුණේ නේද. දැන් ඉතින් ඔය මේ ටෙිවැකට ආදරය කරන නරම්බන ඔබ බොහෝ දෙනෙකුof් මාත එක්ක උරණ වෙනවා ඇති නේද. රටේ ජනතාවගෙන් ලක්ෂ හැටක් තුන්වේල කන්ට නැතුව ඉන්නවා. පාසැල් දරුවන්ගේ ලක්ෂ විස්සත් තිහකට දිවාහරේ දී ගණ්ඩ බැරුව ඉන්නවා. රෝහල්වල අෞෂදනෑ පිළිකා රෝහලේ අපේක්ෂාව මේ බින්ද වැටිල්ලා එතකොට ගෑස්මිල ඉහල ගිහිල්ලා. ඉන්දනවලින් ආණ්ඩුව අසමිත ලාභයක් ලබමින් ජනතාව පෙලෙනවා ගසා කනවනේද. ලංකා යිතිහාසේ වැඩිම විදුලිබිලත් දැංඟඉතින් ගෙවන්ට වෙනවා වැඩි කරලා ඉවරයිනේද. වතුරබිලත් ආ ැන් පෙරහරේ ඒවා පෙරහැරමයි මතක්වන්නේ. පෙරහරේ එනවාගැන වතුර බිලත් දැන් හෙලදාන්ට හදනවනේද. ඔන් ඉළඟට බදු ගැහවා මේ හරියට මේ බදුගහවේ නිකම්ම නිකම් මල්ල බද්දේ ඇතිවෙන ගානට නේද. දැන් වසර හැත්ත පහක නිදහස් ඉතිහාසේ පල්මු අතාවට බංකොලු ත්‍රාජ්‍යයක් කියලත් ප්‍රකාශයට පත්කලාාන නේද. ඉතින් රෝහල්වල සැත්කම් අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවනල සත් බෙදලා රෝගීින්ව හුගක් කියලාවට මෝචරියයට යවන්න තමයි සැලැස්ම දරුවන්ට කා. දෙට බැරුව අම්මල තාත්තල සේදවිෙනසාගන්නවා දරුවන්ගේ කුසගින්ඩ නිවන්න කොස් ගහට නැකපු අම්ම ගහෙන් වැටියලා මැරෙනවා මෙහෙව රටේද ඔහේ පෙරහැර බලන්ටගේ කියෙල ඉතින් දැම් මායික්කත් අමනාපයක්ත් අරහක් වෛරයක් ඇතිවෙනක සාධාරණයි හොඳේ එවනාට මෙහෙමනේ ඔය පුංචි කාලේ ඉඳලම මේ පෙරහෙරයන්ට මංහරයාසයි ඒ කාලෙ මේ අරය මේ කොස්කොල ඔටුන්නක් එහෙමත් දාගෙන් කකුලක් පිට කකුලක් දාගෙන පෙරහෙර යනවා මේ අරමේ මේ නිකං රජුරුව ට ඇඳලා නරඹප හැටි මට තාම මතක්වෙන හොඳේ. එතකොටර අපීම වයිසි අනිත් පොඩියවුන්ටික බෙලෙක්ක කරේ එල්ගෙන ඒට ලී කෝටතු වලින් තිපාමින් ඩෙංගුටු ඩෙංගුඩු ඩෙංගුටු කී කියේ ඕහෙමාව පහකරගෙන යනකොට අර ඔටුන් කොස්කළ වනත් දැනුණු ආඩම්බරේ අම්ම පත්තාමත් එහෙම දැනවා හොඳේ ඒක ඉතින් නුවරගේ දෙෙර හැර බලන්ට. අනික ඉතින් මේ ඇතකොපිට පහොම ලාංචනයක් වඩම්මනවා අයිතිං ආය කවද දකිින්ට දක්පොච්චේ නේද. අන්න්නේ සතුටම නුවරදිත් දැනු. හොඳේ පෙරහැර නරඹපුහම. මහාහස්ත රාජයපිට අයම ෆ්ලාංචනේ හිස් පෙලෙක්තිං ගානක තියලා අරගෙන රජ්ජුරුවොත් ඇතාපිට නැගල අමු හෙළුවෙන් ඒ වුණට හරිම උජවරුවෙන්ගේ හටිදැක්ක හම අම්ම පදැනුණු සතුට නේද. හැබැ අවාසනාවකටක් පොඩිය එකෙක්වත් හිටිය නෑ. හුවක් කියල කියන්ට ඔය හෙළුවෙන් කියලා හොඳේ ඉතිං දැන්. එයාසී තාම්බර සලු පට ඇඳල තමයි ගී. ියිටිය ගිය හටි ලස්සනයි නේද. දැන්ඉතින් අපි මේ නයගවා ගන්ට බැරි බංකලොු ත්‍රාජයක් වුණාට නිදහස සමරන්න තරම් මේ සල්ලි නැති බංකොලො තරටක් එහෙම නෙවේ හොඳේ එකත් අප ඉතින් සමරල පෙන්වනේ නේද ඒනි අපි අර අහසට මුහුදට වෙඩිතියල කිව්වේ හරිය දැංඉතින් ඉළඟට මහා හස්තරාජය අපිට ර ලෝකෙටම පන්න හිස් බෙලෙප් පින් ගානයි යාචක මුහුණයි වෙන්ුවට ඔවුන් අප අර ලාංචනයකුත් අරංග්‍යයානය නේද අහසට මුහදට වෙඩිතියන්න කෝටිතිය හතලියක්ක්ේ දම් කළලා අපිට තින් පෙරහැරත් මහකක් ජදනේද. දැන් මේ පෙරහැර නැරඹෝ අර දෙෙස් විදෙස් ආරාධිත අමුත්තම් ආං අර හස්ති අපිට වඩම්මන ලද ඒ ලාංචනයට අගේා පොච්චිය දොහොත් මුතුදුන්ද වැඳවැටුන කියාපියක කුණේද. ? අපපෝ මෙහෙම රටකටද මේ අපි බංකොලොත් කියලා අපහස කරන්න කියලා නේද. එතිංන්තීමට දැන් ඔන්න නිදහසේ පෙරහැරට ආපු විදෙස් අමුත්වනහි අපේ මැති ඇමත්තුනුයි ලේකම්ලයි ඔය නිල දහරිනුයි ඒ මහා දර්ශනය පෙරහැර අවසන් ගුණහම පස් වනක් සතුටින් පිනාගියා. ඔොහෙදගිය පිනාගියා. ඔන්න ඊට පස්සේ අපේ රජ්ජරුවන් ළඟ දනින් වැටුණ. බංකොලො තරාජ්‍යක වුණත් දරුවන් කුසගින්නේ හඬන රටක වුණත් කිරිටික කිල්ලෙන දරුවන් ඉන්න රටකවනත් අපිෝ ඒගේ පෙරහැරක්තිේපු රජිකු දැක්කමයි කියේල කිවවා මේ වැද වැටනු සෙට්ටක මහාහන්ඩි නහෙම රජුළංග ධන වැට්ල ෑගහනවා? අජරුවොත් පස්ස වනක් සතුටින් පිනාග අතරයිතින් මැති ඇමත්තන්ගේ. ඒ අයිගේ නෑ දෑහිතමිතරන් ඒ සියලු නිලදහරින් ගෙනද. එගලංගර නුවර සුපිරි නතරලා හිට පොහෝටල් වල ැගුම් ගැනිමින් හිට පොල ිලුත් හෙමත්ගවෙල දැම් යිට පස්සේෝන් ඒයයි කියෙනවා. අනේ මිනිසුනේ තොපට රජෙක් නැති වුණට අපට රජෙක්. අපේ පවුල්ලොල්ට රජයෙක්කින්වවාන කියලතින් ඔන්න සියලු දෙනාම කාබී සතුටින්. දි විසිරගයාා කැබිනෙට්ටුවත්තියලා හොඳේ ඉතිං උන්කති අපි ලෙව කති අන්තීම ටිකත් උන් උලාකති යළි රටම රවටති කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා පෙරහැරවල්මයි පේන්නේ ඕවන් පෙරහැර ඕන් පෙරහැර ළඟලඟම එනවා කස පුපුර නහඬත් ඇහෙනවා කියලා එහෙනම් ඉතිං ටෙල්ිවැකිය අවසන් කරන්නම්.